දැන්ඟ හිනම් අපි අමු අවබෝධය ප්‍රශ්නවට පිරිිතුරු ලියම්. පළවෙහි ප්‍රශ්නනයාගන්න මෙම පද්්‍ය පන්තියෙන් වරනාා කෙරෙන්නේ කුමක්ද. ඕ මේ තුම් වැැසි දියනියගේ තුම් මැසි දියනියගේ සිහිනයෙන් නැගෙන සිනහාවේ තිීන ශමත්කාරය විස්තර කරේ මෙත අවට පරිසනය ඇැසුරු කරගෙන අවට පරිසනය හා බැඳනු අත්දැකීම් හේතු කරගෙන නේද ආහිනම් මේ විදිහට ඩියන්නකෝ. පඩිසැරයේ සුන්දරත්වය එකරූලක ලියන්න මේ විදිට පරිසරයේ සුන්දරත්වය ඉනග්‍ර අටරූල මේ විදිහට ඉළඟ පිළිතුරුලියා ගන්න තුන්මස් දියනියගේ තුන්මස් දියනියගේසිෙහිනෙන් නැගෙන තුන්මස් දියනියගේ දියනයගේ කියනක්‍ර නියන්න මොඩුතජනයන්න තුම්මස් දියනියගේ සිහිනෙන් නැගෙන සනාවෙහි චමත්කාරය සෙහින නැගෙන සිනවෙහි චමත්කාරය හ අහසිනි කියන් බලන්න පිළිතුර ද ඕ සිෙහිනෙන් නැගෙන සිනහවෙේසිහිසිෙහිනෙන් නැගෙන සිනාහාවෙෙහි චමත්කාරය හරි දෙවැනි ප්‍රශ්නය ියාගන්න. ඉදුනිල් මැනිකක එළියට සමානකර ඇත්තේ මොනවාදා. ප්‍රශ්නිලියල කවිපන්තියට ගිහිල්ල පිළිතුර හොයලා අතවස්සන්න හරියතවට මේ මේ ඉදු ප්‍රශ්නිහන් ඉදුනිල් මැනික එලියට සමානකර ඇත්තේ මොනවාද කියල නේතුරුම ඉද්‍රණීල මානික්්‍යක එළියට සමාන කරලා තියෙන්නේෙ මේ බඩ වැටි පඳුරුවල කහපාට කහපාට මල්වල එළිය. එක අපිට මේ විදිහහිට නියාගම්ම අපි නයාගන්න බඩ වැටිවල බඩ වැටිවල පිපී තිබෙන පිපීතිය ඇතම් පිපිලතියනම් පිපී තිබෙන කියගන්නක පිපී තිබෙන හරි බඩ වැටිවල පිපී තිබෙන

වැලිතැවරීමගමාවක් ඉදුනිල් ඉදුනිල් බැනිකක එලියයට සමාන කර ඇත ඔවෝ බඩවැටිවල පිපී තිබෙන කහමල් වැලි තලාාවට වැටි කහමල් මත වැලි තැවරීම ඉදුනිල් මැක් එලියට සමාන කර ඇත ඕක කෙටියෙන් කියනවඋනම් අපටේ කියන්න පුළුවන් බඩ වැටි පතුරුවල කහමල් වල එලිය කියලා. හරි තුන. දේ දුන්නට පාට්ට ලැබී ඇත්තේ කෙසේතා. කවී තුළ තියෙනවා පිළිතුර ප්‍රශ්ණිඩියලා පිළිතුරු හොයලා මට කියන්න තිස්සුමි. හරිපුතේ එක තමයි අපිලිකිත භාෂාවෙන් එකම විදිට ලියමු දේදුන්නට පාට ලැබී ඇත්තේ දේදුන්නට පාට ලැබී ඇත්තේ මැනිත මැතයක තඩු දමා, මැනිත් තලයක තරු දමාගෙන දේදුන්නට පාඨ ලැබී ඇත්තේ මැනි තලයක තරු දමාගෙන සඳින් ඇන අඹරා සඳෙන් ඇන අඹරා ඇ අා ලද ලද දෝවිලි කුඩුුවලට දේදුන්නට පාට ලැබී ඇත්තේ මැනිත් කලේක තරු දමාගෙන සඳින් ඇන අඹරා ලද දූවිලි කුඩුවලට පිබීමනි පු දේදුන්නට පාට ලැබී ඇත්තේ මැනිත්තලයක තරු දමාගෙන හඳෙන් ඇන අඹරා ලද දූවිලි කුඩුුවලට තිබීමෙන හඩි හසිනි පිළිතුර කියන්න ඕ හන්ඳෙන් සඳෙන් ඇන අඹරා ලද ලද. ලද්ද දූවිලිකුඩුවලට පිබීමෙන් එක හදාගන්න පුතය ලද්ද ලද දූවිලිකුඩුවලට පිබීමෙන්. හරි ඊළඟ ප්‍රශ්නයට යම්මු මුළු ලෝකයම ගීතවත් පියඇති බව පවසන කවිී උපුටා දක්වන්න ප්‍රශ්ණිඩියන් හැමෝම හොයන්න කවිපන්තිය නැවතසරයක් කියවල පොඩි වෙලාවත් දෙනම එකට. ඟ කරමින්ටනට හරි තව කවුදු පිරිතුරු කියන්නේ විස්සිදු කියනවද අරිදුඟරමින් හරි ඒකට වඩා ගැන පෙනෙක් එක තමයි? ගහකොල නිදි්‍ය අත්‍රදී කියනෙකත් ්‍යයනවා ලොවනි හැඳදි තිබේදී රසගේයා කහුලාගෙන සිහින්දවලට වැදිමැදි. වඩාත්ම ඇය දුටු දන තුටු වෙති සිනහ නමින් අමතති. ඇ වෙත නැදි නොවන කෙනෙකු මෙයි මුළු ලොවේ හිම නැති කියන කවි. හැනිදේකවිල් ලියාගන්. ඇය දුටු දන්න තුටු වෙතිී. ඔක්්ගහ කොල නිදි අත්තරදී කියන කවිියත් ලියාගත්තත් කමක් නෑ ගහ කොල නිදී අතලෙදී ලොව නිවඩෙවතිලියදී රසකීයක් අකුලාගල සෙහිෙන්දමලට මැදිවැදී. හරි ඊළඟ කවියලිය මේ ප්‍රශ්න ලියාගන්න සියන්නන්ම සියල්ලම්ම නැදියාවක් දක්වන මෙ තැනැත්තිය කවිියා හඳුන්වන්නේ කුමට නමකින්ද දේසී කියන්න බලන්න කවුරු කියල දම තන්නේ.

සියල්ලන්ම ලැදිවන මේ තැනැත්තිය තනි උඩුකමායට තෙලයාගන්න සිනා සිනා නම්ින් අමතයි සියල්ලම්ම නැදිවන මේ තැනැත්තිය උඩුකමායට තේ ලියාගන්න සිනානමින් අමතයි සියල්ලන්ම ලැදිවන මේ තැනැත්තිය සිනානමින් අමතයි හඩිතිස්සුමි කියන්නවන ලියාගත්ත පිළිතුර වැරදි වැරදි සියල්ලන්ම ලැදි වන. ඊළඟට දෙ අපි මේ කවිපන්තිය ගිය සතිී සාකච්ඡා කරා මේ කවිටිකෝලට අහන්න දෙන්න බැරිවුුණනිෙ හරි. එඩික රස විඳනා හලා අපි ඊළඟ කොටස කරන්නෝ. දැන්හෙනම් පාඩංකරපු කවිත් නැවත හොඳට මතක් කරගෙන මේ කවිවලට සවන් දෙන්න. මමාන්ත්‍රකාව ලියාගන්න පුතේ රස කවි ගොතම කවි රස විඳමු අනු පහපිටුව හරි ඔන්න හරිම ලස්සන ගොටසත් තමයි අපි දැන්කරන්න හදන්නේ ඒ වගේම කවි රසවිඳන්න රස කවි ගොතන්න ඒ වගේම ඒ රස විදනය කරන්න තමයිදඟ පිහදන්නේ හනිද එතකොටේ කවි රස විදිනකොටේ කවිලි අපි නිර්මාණය කරන්නකොට මොන වගේයාල අංකරනදේ වට යොදන්න ඕනේ හඩි ද කවියක්ක් කොහොමද ලස්සඳ නිර්මාණය කරන්නේ ඒ වගේ මේ කවි කා්‍යවපක්‍රම ලස්සන කවි නිර්මාණය කරපු ඒක කියෝ ඒදික කියන් ලියෝ කවි මෙෝ ම අපි නේපාඩමින් ඉගෙන ගන්නා හරි ඔන්න අපිට ලස්සන කවි කියන්නත් තියෙනවායි සෙල්ලාම මෙත්සරණි කියමු බලන්න දෙැන්න එකටින් ඕනිි දැන් නිදාගන්න බෑ මෙස්සරණිකගේ කියනවට ලස්සන්ට නින්ද ගියාද මන්ද සමහලායට නේද ඕ ලස්සන්ට තාලෙට කිව්ව නිසා නේද. මෙන්න මේ වගේ පුංචිකාලයේ ලස්සන කවි කියලා නැලවිලි කවි කියලා පුංචිකාලේ අම්මල ள ந தாමத்தை හම கவி කියද ද. நலவල නිදි කරන්න නද அශவிந்திய தாது. ஒ ஒ ஒொள்ள புஞ்சිකා මේ භාෂාව දන්නනෑ நிනේද මේ භාෂාව මේ භාෂාවத்தின ர මේකාව உපக்கி්‍රම காව அளங்கන්න මේ தන්නතිனண்டு. கවතිன ர. ඒ අවේ රසවිින්ද එක අවී තියෙන තාලේ රිත්මේ ටෝගොල්ල අසකරා නේද ඉතින් පුතේ පුංචිකාල සමහරවලාවට ඉප දෙන්නත් කලින් අම්ම චටික අම්ම බඩ ඇතුළ ඉන්නකොට කුස ඇතුළ ඉන්නකොට පවානේද අම්ම කියන ලස්සන චූටි ලස්සනකාවේ ගීත නේද ලස්සන සිින්දුුවේවට ඇහුන් කන්ඳුන්න නේදේ හරහ ඔයාල මේ කුසතුළ හිටියත් අම්මගේ සනිවේදනය සිද්ධ වනාහිනම් පුත්තේ එතකොට මේ ඒ ඔක්කුලෙ අම්මග නැල්ලවීමී තකට අම්මගේ මහිටි හන්ඩින් ඒ සැනැස අයුරු ඔන්න දැන් චුට්టක් මතකර ගන්න පලීද තකර සමහඩ මතකත් නැදවේදිනේද ඉතිං ඒ නැලවිල ගීත ගයනකොට පුතේ දරුවட்டைந்து බේටමයි මේ ගලාගනින්න දැම් முනිසිරිපාසිබිමන්නේ සමනல ගලපෙදසින්නේ மது சுலங்கයි මේන්නේ මගේ පුතා නිදයන්නේ කියகிற ලස්සනට අම්ම තාලට ලස්සனට கැදදන කියனாනි நැலවිල ගීතයක් ආකාරෙන්මන எதிතකට එහෙම කියනකොට ගීතය තුළ ගැබ්බලා තියෙන රිත්මය තාලය නිසා තමයිපුතේ இබேட்டම நிராயாසෙන්மாயாසකින් தொடவர்ම දරුවට නිந்த அන්න. හද හිනං එහිතියන රිත්මය තාලේ. මේ කවිටිකත්දායනා කරන්න බලන්නමිත් සරණි. හැනි හොඳයි පුත්්තේ දැම් බලන්න මේ මුනිදස කුමාටතුංග මහතා නිර්මාණය කරපු කවිතුනක් ඉදිරිපත් කල්ලා තියෙනවා. ඒ වගේම තොටුගමේ ශ්‍රී රාහුල හාමුදරුවෝ. பஞ்சකාல කියீவனේද மாவனி பிිලந்தா. வரவரළங்கට கந்தா දුக் සැප குුමක්தா சன ரிந்தோ වෙන கொයිந்த எனන පුஞ்சි காலනேද பராக்கබාහෝ රජතුமா වෙත ගිහිල්ලා ඒ பஞ்சචකා රහல குமாமே රහல ாමුදුර பஞ்சචකාල කියපු கவியா. මේது பற குபா රජතුමාாள். இதி මේ කාග . ේ මේ කවි ගායනා කරන්න්නේ දැන් මෙ සඩිනේම ගානාක කන හොඩත්තුතාාලට තේරෙන්න්න. ඇති එකම රිත් මේේකට එක්කම තාාලෙකට නෙවේ ගායනා කලේ ඒ එකක්කෙ කවි ගානනාකරේ එකිනෙකට වෙන ස්ශ්‍රිත්මයකට වෙන ස්ථාලේකට නේද? විධ තාලවලට තමයි ගානා කරේ. දැම් මේ හාහා හරිහාවාකිව්ව රිත්මටම තාලෙටම නෙවෙේනි මමා වෙෙනනි බිලින්ඳා කිව වෙන තාලෙකට වෙන රිත්මෙකට නේද. එහිනම් පොතේ හෙම සිද්ධ වෙන්නේවෑ අක්කුරු. හනිද අක්කුරු? යොදලා තියෙන ආකාඩේ. එහෙනම් මෙන්න මේ ශබ්ද රටාව අපි විරිත කියල හඳන්නවා. හෙද කවිවලට කතුවරු කවිලියන නේකකයෝ වෙවිද, විිරිත් භාවිතා කරනින් කවි රචනා කරනොවහිෙනම් කගිය පිරිතකට අනුව රසවත්ත ගායනකොට මදුර හඬක් උමත්තු වෙනවා ඒනිස් ඒ නිසා ඇතිවෙන්නේ ශබ්ද රසයා හනිද ශබ්ද මාදර්යක් කෙදවලෙනක් කවිය විධ විරිත් භාර්විතා කරනවේ කියන්නේ ඒ කවිය නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ලොහු සහ ගොරු නියමේ ලොහු කියන්නේ එතකොට කෙටියකුඩු සහමේ ඇද ඇදනාකුරු කියලා තියෙනවා හනිද දැන්තාගවුවොත් ඇදෙන හනිද න සකූහම ඇදෙන්නෑ වගේ ඇදෙනකුඩුස්සාහ නොය දෙෙනකරු ලොහ ගුරු. අකුරු නියමේ ගැනැ සැලකිලිමත්තලා තමයි එත්තකට විරිත්ත නිර්මාණය කරන්න එතකොට එක් එකෙක් විරිත්තියනව මාත්‍රාමි දොල්ලහයි කියනවා මාත්‍රා දාසයයි කියනව එකක විරිත්වලටනුව. හනිිද දැන් ගුත් කාවේ ගත්තහ මෙ එහෙම සදවා සුදු වැලිපි විතුරු බඳවාරන්ද බදවාරන් අදපියකරු සිටවා දොර දොර රබතුරු තබවාපුන් කොබ විසිතුරගවා මාත්‍රා දොළහයි, ගුත්್ලකාවේ. ආයිවේත්තඇවේ හාමුදුරුව ගුත්තිල කාව රචනා කරනොකොට ළඟනඟවා උනුනට කරවාදේ නොවරදවා වීනා පදවාදය කියන කවිදි මාත්‍රා දසයයි. හනිද ොර මාත්‍රාවක් කියන්නෙ මේPAය හිෙලන්නට යන වෙලාබ. නිද S ලන්නට යන ලාබ තමக்க மாත්‍රාවකික லහුවක් කියල නහි නම් මේ ඇදනාකරු නොවදනාකුරු ඒය යොදන ප්‍රමාණයනුව තමයි මේ විරිත නිර්මාණය වෙන්නේ නි දෙතකට එක් ක් மாත්‍රපமானනෝ නිර්මාණය කරපු කවිදියන මාත්‍රයුදදාගන එතකටේ විරිත් එකනකට වෙනස්. හනිද. த விரித்த කියனවා கெட்டி விරිத்த மத்திம விரித்தனுுப்பு சந்த வித்த விவித விரு பார்க்கතිனுවා செංහன භාෂාවතුள். ஏ அம்மே விවිத விரி්‍යොதான கவிரச்சனா කரහம. ஏතුළින් கவிට නැப ශබ්ද රසයා. හනිද ශබ්ද மாதூர்யா. ஏ அங்கතක ඒ விවිதேே விவித விரிற்பල தண ப ரச்சனா உண்ணம் அப்பிடே வித தாலை வளர் ரித்மவளට எவ காயனா කරන්න பொலுவா. නිட ශ්ද ரசயா ඇතිவෙනமா. තකොට පුදේ මේ කවි රචනා කරලා තියනෙ කව ඇස් මහින්ද හාමුදුරුව හනිද තකොට නිදහසේ දෙදහැන නිදහසේ මන්ත්‍රය ඔවවාම මුත්තුූ නේඩ තො රචචනා කරපු මේ ඇස් මහින්ද හාමුදුරුව තමයි මේ කවිය ලස්සන කවේ නිර්මාණය කරලා තියනෙ හොට මේ කවිය ගස් ටට පස්සෙම තිස්සේ අස්සේ හරිද දුම්බුරු දුම්බුරෝ වටකරුවේ වගේම දෙපැත්තේ බොරුද්ධ නේදමිත් වච්චනවල විශේෂත්වයක් තිේනම් මොකක්ද මේ වචනවල විශේෂත්වය කියන්නේ සමාන වච්චන සමාන ශබ්ක්කම තැන යොද්ල යෙනවා නි එක්කම වච්චන එක්කමා කුර ැවත නැමත යොද්ල තියෙනවා එහෙනම් පුතේ අපි එකට කියනවා මොකක් කියනද ඒතිලුණුත් නෑන එතනො ශබ්දරස්සයක් ඇතිවෙනවා මොකක්දයකට කියන්නේ අනුව නැගෙන ප්‍රාසේ තමයි මේ තියෙන නෝ ප්‍රශසියනුව නැගෙන ප්‍රාසක්ක මහඬ නැගීමෙන් මතුවන නාදය නින්නනාදේ තමයි ප්‍රාසේ කියල කියන්න හිම් පුත්තේ අමමුකිසිකාවී ශබ්දරසයයක් ඇතිකරනන්න ශබ්ද මාදූරයක් ඇතතිකරන එකක් මාකර නැවත නැවත යොදනාදැන්වාලටත් කවි. නිර්මාණය කරන්න ති නඇතවරට මේ කාව උපක්‍රම මේ දිහ උොඳඩ? අදධනින්යොම කළ තම්මලනුත් තේව නිර්මාණය කරන්නකට ොදන්න උත්සාහ කරන්න ඕනේ. එකම අකුර වෙන්න පුළුවන් හනිද එකම අකුඩු දෙකක් වෙන්න පුළුවන් එකම වචනය වෙන්න පුළුවන් එකම ශක්්දේ නැවැත්ත නෑමත යේදීමෙන් නැවත නැවත පුනපුනාා දීමෙන් තමයි මේ අනුප්‍රාශය ඇතිවෙන්නෙන එක මකුර එකම වචනේ නැවත නැම්මතේ දමෙන් අනුප්‍රාස රසය ජනිත වෙනවා නුම නැගෙන ප්‍රාසය හිනම් මෙතන තියෙන අනුපරාසවත් පද තෝරන්න්න කිවෝත්මනනා අද ස්සේ අස්සේ දුබුරු වටකරු. පැත්තේ බුරුත්්ද හනිදහා අනුප්‍රාසයකන කාම්ව අලංකරණය මෙතන ඉදිියොදාගන තිනුක ශබ්දරසය ඇතිවෙන්නේ යුතු වෙලා තියනම්. හරි මෙ පැහැසරණය මිනි පැමිණියය කොත්හකට. හ එතකොට මේ සැලලිහිනි සන්දේශයෙන් උපපුටා ගත්ත කවියක් තමයි තියෙන්නේ කෝට්ටේ යුග තමයි සැල්ලිහිනි සන්දේශය රචනාවෙන්න්නේ තොටගොම ශ්‍රී තොටගම ශ්‍රේ රහුල මුදර තමයි රචනා කරන්නේ හනි එතකොට පුතේ මෙතනිද කියන්නේ ඇස් විහි දෙෙන පැහැයිෙන් සාරව මේ බබලන්නව් ප්‍රභාස්වර මැනික් පැමිණෙන කොත්තාකට මේ බැඳුණුකිංකිනය කොඩි වලින් යුක්ත විමන අවට පැණිනෑ කියලා කියනවා හනිද පැරණි නැහැ වනාන්තරවලින් රමණිය වෙනවා කියනවා. හැමතිස්සම විටම් විට වනාන්තරවලින් රමණියය වෙනවා කියනවා. ඉතින් මේ සැලලිහිනිය අදූත්‍ය මේ සදේශය අරංයනි සැලිහිනින සැලිනිට කියනවා. තොටකු මේ ශ්‍රීරහුල හාමුදුරුවෝ සැලලිහි කියයන.වාදින්න කැලනි කැලනිි පුරවඩය කියලා කියනවා. තවු මේ කැලනි පුරවඩේ කැලනී තින ආට පවතමයිනි? කියන්න උත්සහ කල්ලා තියෙෙන අඩත්තේ. තකොට මේක තියන කාම්වලං කරන අපි බලමුකෝ මෙතන අනු ප්‍රාසය යොදල තියෙනවා නේද බලනමි සාරණිය ඒගේසාරණිය ඒ වගේ පැමිණිය, හිකිනිය, ගිහිනිය, පැරණිය, රමණිය, සැලලිහිනිය කැලනිය. නේද ආයහිනම් පුතේ මෙන්න මේ තුළ මොකද වෙලා තියන්නේ. සමාන ශබ්ද නේද සමාන ශබ්දයකින එකට නිනාාද වන ආකාරෙන් අොදලතිනල් බලන මුඩුදචනියන්න හැමතැනන්නේ මේ මුරදචනියයන්න ගොඩක් තැන්වල දල තිනවා සාරණනිය එකයි. මීනි දෙකයි. නේද පැමිණිය තු අයිළඟට. ියන යන්නා ගිහිනිය කියනකට පැරණිය යි රම්මණිය කියනට සැලලිහිනිය කැලනි. එහ සමාන ශබ්ද සමානකුළු සමාන වචන එකනෙ එකර නිනාද වනාකාරයෙන් යොදාගන තියෙනවන මේ කාව උපක්‍රමය අපි හඳුන්නනවා නො පාසය කියලා නම් ප්‍රාසයත් කවිියක ශබ්ද රස්සේ ඇති වෙන්න තමයිපුතේ හේතු වෙන්නේ. හනිද ඔන්න අපිද ඉගන ගත්ද? ිරිත ගැන ගෙනගත්තා තාලේ රික්මය ඒ වගේ මනුප්‍රාසය ගැනගෙන ගත්තා දැංීළඟට අපි ගෙන ගන්නයා එල්ලි වැට. හනි දෙල්ලි වැට එහම ැත්ත එලි සමය පිළිබන්ඳ තමයි ගෙනගන්නේ යන්නන්නේ හනිදතොට මේ කවයේ මුලින් බලනහුය අක්ෂරයෙන් අවසන්නලාතුන පැහැසාරණිය යා යන්න තියෙනවා. බන්ධ කිකිනිය යය නොබ පැරණිය සැලනිහිනේහෙනම්? කවියේ මුලක් එෙලිසමය ආරක්‍ෂා කර තියෙනවා නේද මේ පදහත්තරම යයන්නෙන් අවසන් වෙලා තියනෙ. තකොට මේ කවියේ ඒළඟට බලන්න මැද පැමිණිය දද ගිහිණිය. වන්න රමිණිය වදුු කැලනිටස යන්නෙන් තමයි අව සංවෙලා තින මැදහිනම් මේකාවිය. මැදත් එලි සමය අමේතියන්න දක්ෂවෙලා තියෙන වෙල්ලි වැට ආරක්ෂා කරගන්න. නේද. ඊළඟට බලන්නකො පුතේ අගත අගට. වட்டவிட்டடர் மூல்ளை யாய අවසලාතින මැදත්ති අයන්න අවසන්වෙලා තින අග ටයන්න අවසන්වෙලා තියෙනවා. නේද. එහෙනම් புතේ தொடොගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. නේ දෙக்கම எලිසமே முල மැද அக. මැත්තං එලිවැට මුල්ල මැදා අග ආරක්ෂා කරමින් ලියලා තියනෙන මුලදී මැදදි මේ කාවෙ ලක්ෂණය ආරක්ෂා කරගන්නට සමත්වෙන්නේ තාම දක්ෂ කියෝ හනි ේතකට එලිවැට තුළුණුන් ශබ්දරසයක් ඇතිවෙනවා. හනිතකට ඒ ශබ්දරස්ය ඇති කරන්න ඕනේ අඩත්තයටත් තාන් නොවන ආකාරය. අටතරස්යත් රැකෙන ආකාරයට තමයි අප ශබ්දරසය එකතු කරන්න ඕනේ තුළින් අපිට හොඳ කවි නිර්මාණය කරන්න පුොළවා. හරි. කියන්න බලන්න මේ කබිය අනුප්‍රාස තියෙන අවස්ථාව ගැලි ගැඩි මේ දෙක්කම වචචනය නැවත නැවත ඉදිනොතිමි ලක්ට පෙලලි පෙරලි ඊීළඟට පඩ ඕ ඇත් දත් කියනකොටත් අල්තා යන්න තියෙනවා නේද நாட்டන්න கட்டு அක්ෂரே තිீனைතු මீවேன். මකදවෙලා තින ஒனுப்්‍රாස චනිතවෙලා තියනවා. නද. රිහොද යිපුතේ තරින් අතර කරම ගොඩක් හොඳින් බාඩම කියවවා. හරි දැම්පුතේ අප කවි නිර්මාණය කරනකට අඩතරස්සේ ගැනවිතරක් බලල බැහැ නේද ශබ්දරසය ගැනවිතනක් බලන බෑ අර්තරස්සේ ශබ්දරස්ේ දෙකම ආරක්‍ෂා කරගන්න ඕනේ නේද සමහර ගීතතියෙනවා ේ අපි බස්සල යනකොට එහෙම හනවා සමහරේව ශබ්දරසයක් විතරයි නේද අරතය ගෑවි අරතරස්සේ පොඩ්ඩක්වත් නෑ සමහරේව අරතරස්යයක් තියෙනවා ශබ්දරස්යයක් නැෑැ. නද එහෙම වෙන්න ොඳ හොඳ ගතයක් හොද කවයා නිර්මාණයෙන් කරනකට අප අර්තයට වගේම ශබ් දෙටත් මුල්තැනක් දෙන්න නෙක් එතුකට තමයි අපටක නියමාකානේ අසවිදනය කරන්න පොළුවන් වෙන්නින්. නිද. දුර කවික ශබ්දරස්සේට වීටිත්ත තානය රිත්මය අනුප්‍රාසය එලිස මේ කියනව ශබ්දරස්සට බලපානවා. අර්තරස්සේට මොන්වාද බලපානි. උපපමා රූපක, සභහවෝක්තිය අතිශෝක්තිය නේද මේ ඇතකොට බලපානවා අඩත රස ෙඩින අරත රසයා කමීක අරතලංකරනය සඳහා ේතුවන රූපක පිළිබඳ තමයි අපි ගෙනගන්නේ යන්නේ. මොකක්තු රූපකයක් කියන්නේ රූපකයක් කියන්නේ ඩිස්සඳුපුතේ මෙන් සේ බන්දු වගේ ඕ අයුරු ඕ. ඔස්භහවෝක්තියක් කියන්නේ යම ඔ ස බහවෝපපය කියන්න පුතේ යමක් පවති ආකාරයටම වර්නා කරනො යමක සැබෑ තත්ත්වේ කියෙනව තියෙන ආකාරයටම කියන එක තමයි ස්වභවෝක්තිය කියලා කියන්නේ මේ ස්වභාවවිතය යමක සභාවේ ඇති සටියම කියනවා දැම්පුත අපි ගත්තොත්හෙම හන්ස සන්දේශය තිෙන විදාාගම මෛත්‍රයේ හාමුදුුවෝ රක්ෂනා කරපු කවයා සාර පලය අම්ඹ දම්බ අබදවල් පිට මීර ජලය ඇලදොළ කඳු පිටින් බට තක ඒකේ තියන පඩිසරේ ඒඒ තිබ්බ පඩිසරේ තිබ්බදේව ලියයාකාරයෙන්ම සඒස් ඒ සභාාවෙන්ම තමයි කියලතින සභාවය ඇතිසටම කිය දෙෙන හැබැයි සමහර කවියෝ ඉන්නවා අති ශෝක්තියෙන් යමක් වරනා කරනවා නේද අර්තරස්ය ඇති කරග දැ සැල හිනි සන්දේශ රාගු හාමුදුර න්ග කවයක්ගත්ත සිසි වන ඕවන ඉංග සුගගත්ත හැකි මිටින නිසිපුළළුුළල රිය සකයුර තිස්සරදන දිසිරන්න ලියව් රෝසිියුදත් මෙපු රඟන ඇසපිය හෙලන පමණි නොවේති දෙවගන හිනම් පුතේඒ කාන්තාවන් පිළබඳ පමණික්ම වල කාන්තාවව එතනදි වටනා කරලක් තියෙනවානේද මේ විදිහයට ඉග සුග ගතහැකි මේ ආකාරයට ගන්න පුළුවන්ද කාන්තාවන්ව බැහැනේද එහෙනම් ඉඟ සුග එඟසු ගන්න පුොල මේ විධමිටින. ෑැන ෙහෙන පමණක්මවා වඩනාා කලදිනෙන අතිශෝක්තිගෙන අමක පවත්නා සභාමික තත්වයක්මවා උත්කරශණයෙන් යුතුව වටනා කිරීම තමයි අතිශෝක්තිය කියලක් කියන්නේ ඉහන පන්තිවලට යනොකොට අපි මේවා ගොඩා ගැඹොරින් ඉගන ගන්නවා හනිද ආදැහිෙන අප රූපක ගැන තමයි ඉගන ගන්නයන්නේ. තකට රූපක කියන්නන්නේ මොකක්ද කියලා තමයි නිසඳූ අපි කියමින් හේටිය. නේද රිසදු කොතේ රූපකයක් කියලක් කියන්නේ. මෙන් සේ වගේ අයුරු යනාදේ නිපාත යොදාගන්න නැතුව යමක් යමකට සමාන කරනයෙදුම් තමයි රූපකයක් කියලා කියන ආදැම් මෙහෙම ගම්මකෝ නාදළු වැනි දෙතොල් කිව්වොත් ඒක මොකක්ද නාදළු වැනි දෙතොල් නාදළු වගේ දෙතො. නෑ දැන්කිව්වනි මෙන්සේ වගේ පාවිච්ි කරන්න බෑ කියල රූපකවලට මොගත්ද. නාදලු වගේ දෙතොල් වගේ? උපමාවක් නේද නංගීගේ මුහුණ රෝස මලක් වෙනිය උපමාවක් අමිසේයාගේ රැවුල සුදු පුළුන් ගොඩක් වැෙනිය එහෙන ඒ මොනවද පුති උපමා නේද එහෙන ඒ වගේ සේ අයුරු වගේ දා නැතුව හරිදා දා නැත්තුව යමක් යම්කිසි වස්තුවක් තවකට සමාන කරනවනං අපිකට කියනවා රූපකයක් කියලා. හනිද නිපාතයක් යොදාගන්න නැතුව මෙන් හොන්දට අවබෝධ කරගන්න ඔයාලයි හල ශේනිවලල් කැනකම මේ ්‍ර්න රූපකයක් කියන නිපාතයක් යොදාගන්න නැතුව. මොන නිපාතද යොදාගන්න තු ශිින්දී මෙන් සේ වගේ අයිඩු නිපාත හනිද වස්තුවක සතුලක්ෂණ තවත් රස්තුවකට ආරෝපනය කරණානංඒවා රූපක උදාහනනාදළු දෙ තොල් කිරිදත් කිරි වගේ දෝ රූපකයක් කිරිදත්. දත් කිරිමයි කියනවා නේද නාදලු දෙතොට දෙතොල නාදල්ලක් මයි කියනවා. පාපිුම් පාදය නෙලුම් මලක් මයි කියන හෙනම් පාපියුම් මේවරූපක. පා වැනිිපිියුම් කිවෝොත් ම කදල මයි හාවැ උපමවා පාපියුම් කිවොත්ාියුම් කිවොත්. රූපකයා එතවටද මුව තබර මුහුණ තබරගෙන නිලුම්ම හනද මුව මුහුණ මුව තබර කිව රපයා මුව සේ තබර කිවෝ උප්‍රමාබා ඊළඟට වත්ත පියුමකි රූපතියා එහෙනන් දෙම ආනන්ද රාජකරුණා කවි අගේ මල් තාරුකා කියන මේ පදේතියන කාභඋපක්‍රමය මොකක්ද මල්තා දොඩ තාරුකා මල් මයි කියනවා නේදහිනම් මල්. නේද මල් තාරුකා මයි කියල කියන ොහිනම් පුතේ මෙතන මල් වගේ තාරුකා නැත්තම් මල් වැනි තාරුකා කියල කිව්වෙනෑ එහෙම කියන්නතුව මල් තාරුකා මයි කියල යෙදලා තියෙනවහිනම් මේ මල් තාරුකා කියන යෙදුම තුළ තියෙනකා ව්‍යව්පක්‍රමය මොකද්ද මෙෙත් සරණි ඔහ. කදද රූපකයක් නේද රූපකයා කායිලාට මේක බලන්න ගොන්න හැ ම අවධානයොම කරන්න ජෙතුලි මහා පුදදුමෙකි මලක මලෙකි නැහේ හිසකි සමනලේක මකද කියෙනෙ මහා පුදුමයා මලක මලකි මලක මලා. අඩද නැහැයි හිසකි නැහැ මිත්‍රේණ සමනලේකයාමේ මලක ක් මලෙක කියන්නේ යෙදමින් අදහස් කරේ මු කද මලාක් වගේ සමනලයකත් වගේ කියන පදේ කියන්න නැතුව මේ සමනලයා මලක්ම කිය කියලා තියෙනවනේ දෙහෙනම් එතකොට මේ රූපකවලින් අලංකාරවණ කවිය අර්තය එනම් මලෙක්ග මලෙකි කියන එක මොකක්ද රූපකයා. හ එතක සමනලයා මලක්මයි කියලා කියනවානේ. දැහෙනම් මෙතනෙත් කියෙන ඉරු දෙවියෝ රන් තැටියකි නේද මහ මුොහුද නිර්ල් රෙත්්දකි කියනවා. වත්ත පියුමකි. නෙත මිනිියුුවලකි කියනවා. ගත්ත රන් රුව කියහිෙනම් මේවා තමයිතකොට මේ කවිවලතියෙන රූපක. ආ දැන් ඔන්නමම් පොඩි ප්‍රශ්නයක් කහනවා මම උපමාත් කියනවා රූපකත් කියනවා හනිද ඔයාලේවා උපමාන උපමා කියන්නනි රපකනන් රූපක කියන්නවා. හැනිද. ඇය සිනාසෙන කල පුෂ්ප ගර්පයක් මෙන් විය මෙන් කියලකිවවෙ පුෂ්ප ගර්භයක් මෙන් මෙන් කියල තියෙන වන ලූපකයක් වෙන්න පුළුවන්ද මෙන් ඒ. භාවිතා කරන්නේ කිව්වන්නේ එදර්ම මෙතන දිමකක්දකිවේ මෙන් සේ වැනි වගේ අයුරු යනාදී නිපාත නොයදා. යොදන්න ඇතුව යමක් යමකට සමාන කරනොල ඒව රූපක ආයිලඟෙක ජීවිතයේ ගිරිදුර්ගය රූපකයා නේද ජීවිතය ගිරිදුර්ගයක්මයි කියලා කියනවනේ අදු ඉන්දර දුක්ගන්දර රූපකයා හරි. ඊළඟට මට කියන්න බලන්නකිෙරිි වැනි දත් හරි ආදැංහෙනම් තේරෙන අනෙන දෙතකොටහෙනම් පාපියුම් නාදළු දෙතොල් කිරිද්ධාත් නේද වත්තපියුමකී ගත්තරන් රුවකි මේ වැතකොට රූපක එවැ මෙන්සේ බඳු වගේ අනාදී නිපාතතියෙන්න්න බැහැ. හරිද ඊළඟට ඔන්න බලන්නකු මේකවිය කියන්න බලන්න චෙතුලී ගතවත්තු සුදු. අවන්න පොතේ කවියු කවිලියනකොට ඒ කවි අපූර් රත්වයෙන් කියන්න පෙරනොවූ ආකාරයෙන් කියන්න ලස්සනට කියන්න මේ සභාවික සිදුවීම්. සභාවිකෝම සිදුවන සිදුවීම් මිනිස්ක්‍රියාකාරකම් විදිහට වර්න්නා කරනවා. ජීවීදේවල් සජීවී කල්ලවන්නා කරනවා. පණ නැතිදේවල් පණ ඇති දෙයක් විදිහට වරණා කරනවා හනිද නැ ඕමි උුට් කරගන්නකෝ. තර මේ කවිවලින් කියන්න පුතේ ස්වභහදාමේ සිද්ධ වන ස්වභාවික දේවල් හලේද වත සුදුගස වැසී යන තරම් සුදු සුදුපාට මල් පි පිල තියෙනවා එතකොට ජම්බු ගහ රත්තු පැහැති ගැඩිවලින් පිරිලා තියෙනවා බක්මී ගහේ මල්හාට සි ෙනවා හපட்டி மල් குඩාපල මේ බක්මී ගහ වැහිලා තියෙනවා හනිද අබදලු රලාරතු පහන් බැබලමින්ති මේව සභාවික සිදුවීම අප මේ அவට පරිසර දිහ බැලුවහාම අපිට දැකගන්න තියෙන දේවාල්ිත්තකොට කවිය ඔන්නස බහදහමදිහැ බලනවා හැබැයි බලන්න අපි බලනහින්නවෙ கවியසිன் கவிியසිின் கவிமானසි பெரு නොවோවිருවාකාරටය වදකිනවා මොනව විදිහටද මේමට අපූර්ත්යක් ධනවල් ඕ හින්. ද මින්හා සජීවයි මිනිස්ක්‍රියාකාර කම්විදිහට දකිනවහෙනම් මේ දක්ෂකවින් තම නිර්මාණය රස්සවත් කරන්න යොදාගන්න මේ දෙයක් තමයි මේ සභාවික සිදුවේ මිනිස් ක්‍රියාකාරකම් ලෙස වන්නා කන්න එක මොකද කියන්නේ වත්තු සුදුකහ මේ සුදු පාටිම් මල් පිපිලලා තියෙන කිවන මත්තු සුදුගහ සිල්ල අරගෙන කිව්වා. ඇල් සිල්ගන්නයන කොටත් තම්මලා සල්ලලා දින්න සුදුපාටි උපාසිකාාවෝනේද. ඒනිසාක නොවතු සුදුකහ සිල්ලා එකඒකෙන් අධ්‍යහස්සෙන්න්න ම කදේක කොටය. ගොඩක් හොඳ එය හොඳ ලමේ. ඊළඟට කවුරුන් හෝ චම්බුගහට රතුපාට රෙද්දක් පොරවලා එකෙන් අදහස්සවෙන්නේෙ. ඕ චම්බුගහරතුැ පාට ගෙඩිවලින් පිරි ලතියනා කියලනේ භාක්මී ගහට කහරෙද්දක්කන්දලා ඕ. ෝපත அබදළुුවලලා රතුපාට தවරலாம் ඕ හෙනම් පුතෙ යාලටත් පුලුවන් කවි නිර්මාණය කරනොට මේ ආජීවී දේවල් සජීවී ආකාරයට සජීවේ මිනිස් ක්‍රියාකාරකම් විදිහට ඒවා අපූර්ු ආකාරයෙන් ලියන්න හනිද නිකම්ම කියන්න ඇතුව අත්තු සුදුගහ සුදුපාට සුදුපාට මල් තියන ඒක අපි හැමෝම දකින දෙයක් නෙදී හැමෝම දකිින් නැති විදිට කවි ඇසකින් බලලා නස්සට මේ විදිහට ලියන්න ඕනේ. හනිද ඕහ! එතකොට මේ කබියෙන් කියවෙන්නේ? මේ කඳු මුදුන් වටාතින මීදුන් පහලට ගලාගෙන යන එක කෞුරු හරි කරනවා විදිහට කෞුරු හෝ කරන ක්‍රියාවලියා. හලේද ඒක ගස්සා කිරිවතුරෙන් නැහැවීමට සමාන කලතිෙනයික මේ සවබහදහමින් සිද්‍රන සාමාන්‍ය සංසිද්ධයක්ක් හැබැයි ඒක මේ කඳ මුදුන් වටාතින මීදුන් පහලට ගලාෑම කෞුරු මද කරනවා වගේ එක ගසක් කිරිවතුරෙන් නහමෙනවා වගේ කියල නහලා තියෙන. ඊළඟට සෙනිද කොප්පුුව ඇද හලා පුවක් මන පිහිදලා ඇද. ආටින් මල්ලට කිනිතිදදිගේ අලවලානේ ශීචන්දරත්න මානව සිංහ මහතා මේ මෙතන දිත්තරා ජීවිදේවල් ස ජීවි ආකාරයට දියලතියනො මේ පුවක් මලක පොළුව ොපපු ඇද දම්මලා මල් කිනිතිදදිකේපුුව මල්ලට. அளவளும் அි கவதாவ ද நேேக்கு සභාவிக்க சிදධவன න්නේ. කௌளடுுහ. ඇவில்லாம் හිම කண க்க ோழ் மனா வில்லை மேக்கரண දக்க நேද. දැக்கලන හැනேද හැබැ கபිය කියන්නේ. මේක சජீவை மிිනිஸ் பிரயாக்காருக்கமா விදි சභාவிக்கසිதுவே கௌறுහடிக்கரணதேයක් விதிகட்டள்ளியனவா. அது மேக்கு வணவுக்கள்ள யாண்ணோனு இந்த லசனට. . ஆ என்ன ஈலங்கට அடத்தை ரசி ඇத்திக்கறන්න அ ீலங்கට. ඉගන ගන්න කාව්‍ය උපාක්‍රමය තමයි උපමා. මොකක්ද මේ උපමාවක් කියන්නේ උපමාවක් කියන්න උපමාවාචී නිපාතයක් යොදාගන්නවා. හනිද උපමාවාචී නිපාති කියයන මොන අදන් සේ බාන්දූ වීලාස් අයුරු. නේද හල වගේ උපමාවාචි නිපාතයක් යොදාගනමින් යම් කිසි වස්තුවා තවත්වස්තුූට සමාන කර ගන්නවා සමාන කරලා දක්පනවා. හනි බලන්න පුතේ මෙතන තිබ්බ උපමාමොනාද කියන්න බලන්න අහස ඕ අහස කියනවා මෙතන අහස සමන් පිච්ච මල්ලිරුණු පිට්ටනියයක් වගේ වක්ගේ උපමාවක් පාතියක් කියනවා අක්කාගේ පිණි පින්දු නේද පිළිබිදුු අක් අගේ මාලය බුතු වැඩ වගේ කියනවා. ඕ ආතග රැවුල කිරි වගේ කියලා කියනවා. නේදරත්තරම් පාට මල් රන්වන් මල් යෙරුගරුගේ පැටවුන් වගේ. එෙනම් පොතේ ඕ දැන් මීතිරිදි පුදේ යමක් යමකට සමාන කරන්න කොට මොන වගේ නිපාතිද භාවිත කරලා තියෙන්නේෙ වගේ වැැනිී බන්ඳු නිපාති යොදනවනේද. එහෙන ආමෙන් වගේ වැනි කියල නිපාති යේදයමින් තමයින උපමාව නැමැති කාභ්‍යුපක්‍රමය ගොඩනැගන්නේ. හද තු මේ තුළත් කවිියයට අර්තරස්සයක් ලැබෙනෝ.. ඒළඟට පුතේ මේ කවි නිර්මාණය කරනකොට මේ ආර්තරස්සය ශබ්දරස්සේ වගේ හනිද මේ හ. උපදේශයකුත් දෙෙන ආකාරයට කවිනිර්මාණය කරන්න පොළවා. හනිද කියන්න බලන්න අශ්විදි මේ කවිය. හ බලන්න පුතේ බලනොම මේ වේයා මෙතනද ඔන්න වේයා කියලා පදයාකට දෙනවා. ලොක්කු සතෙකු නොවේයා නොවේයා. සමගම වේයා. උගේ බලය ලොවේයා. දැබයා නොවේයා ඉළඟ පදේ තුන්මිනයකි අපහුවේයා ඉළඟ කිය ලොවේයා. දැම්මේ කවි අවසන් කරන පද හතරම වේයා කියන පදය තුළ අර්ථ හතරක් තියනවා. තේරුම් හතරක් කියෙන විදිහට තමයි ලියලා තියෙනයා හිනම් මෙතනිත් කියන කුඩා සතෙක් වුණත් සමගිය නිසාති විශාල දෙයක්. பொலுவம் කියியலாம். அது ஆயிலங்களக்கனவா கெந்த பொல்லிதா சொல்லுதேக்கு சக்கனதா கம்பேயின்ங்கொத்தா எனபெந்த ஹக்கியத்தாம் கதுகினுமே போல்கிந்த இதாம குடை சோடிයක්. நேேது ඒ හැபை போல்கிந்த கோத்தலாம் எக்கராடு பசி ஏக்க அத்தை குணால். බදින්න පුළුවන් කියල කියනානේ ඇතික්කුණත් බැඳද මේ හැකි කියනවා. ඊ අඟට මහනිල් සුවදමය. කුම් කුඩ මසුපිලි ගඳමය, දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය. ආහිනාම් පුතේ? ගාවියකින් රස්සයක් වගේම කිසි මුත් උපදේශයක් දහමක් දෙන්න නොන හොඳ දහම් උපදේශාත්මක දේවලුත් කබිය තුළින් දෙන්න ඕනිේ නේදක මිහිට මිහිටි බව රස්සේවාගේම හොඳ අරථයකුත් දෙන්න ඕනෙ දැම එතන කියන්න මොකක්දමකින් අදහස් වෙන්නේ මෙතනද. මහනෙන් සුවඳමය නේ දෙහෙනම් මේ මහනෙල් මල් ලස්සන මල් නේද සුවද දෙන මහනෙල් මල්ලොයි කුඩමස්සුව කියෙන දෙකම තියෙන ස්ථානය මොකක්ද. ඕ, ජලේ තමයි මේ දෙකම තියෙන්න්නේ නේද. ඇබ ඉන් මේ වගේ කෙනෝ හොන්ඳට නරකට දෙකම කටමය කියලා. හනිද. එනම් පුතේ මේවැෑන් ගැඹුරු අරතු උපදේශ? දැබ්වෙලා තියනවා. අප අවට තින දේවල්දිය හොඳ විමසිල්ලෙන් බැලුවට පස්සෙ පුතේ. අපිට බොහෝ දේවල්වට බොහෝ දේවල් ජීවිතර පාඩම් විදිිට ගෙන ගන්න පුොළුවන් හනිද. එ සබහා දහමදිහැ බලල නිරීක්ෂණය කරලා ඒවෑන් ගන්න පුළුවන් උපද දෙෙ සුද ගැබ්බනාකාරයට අපි කවි නිර්මාණය කරන්න පුරුදුවෙන්න ඕනේ. හරි. ොඳයිපුතේ දැන් එතරින් අපි පොඩ්ඩක් නතර කරමෝ. හඩ මෙතනදි මොකක්ද මේ කියන්නේ මෙතනිදි කියනවා අපි කවියක් නිර්මාණය කරන්න අපි තුළ බොහෝ ඇසූපිරූ තැන් ඇති බාතියනො බහොස්ෂුත භාවයක් තියෙනවා අපි බොහෝ දේවල් දැක්කලතියෙන්න්න ඕනේ කියවල තියෙන්න්න ඕනේ අහලතියෙන්න්න ඕනේ නේද කවයක් නිර්මාණය කරනකොට කවියට විවිධ අත්දකීම් පාදක කරගන්න ඕනේ සමාජයෙන් ලැබන අදදකීමක් යාළුවන්ගේ ලැබන අදැකීමක් වෙන්න පුළුවන් තමන්ගේ පද්ගලිකාන්නේ. කීමක් වෙන්න පොළුවන්නන්නේ ඇදත්තකොට ඒ අභියක් නිර්මාණය කරන්න එක පාට්ටම බැහැ. හනිද අපේ මේ කවිි නිර්මාණය කරන්නකොට ඒක අපිට හොඳට හිතට තදින් දැරෙන්න්න ඕනේ. අපේ භාවයන් කම්පන ඩ ඕනේ හනිද තදින් දැනෙන් ඇතුවේ කවිසිතුවෙලි ඇති වෙන්න. ආබේ මෙහෙමුදාහන්නයක් ගම්ම කොන්න දැහෝගොල්ලො යනවා? අවන්හලකට කෑමගන්න. හනිද හැබැයි ඔයාලගේ වයසමන්න තවත් පුංචි දැරියක්හරි දරුවෙක් කරේ නේද වෑරමින් කඩමලු ඇඳුමක් හැඳගන බිම්ම ඉන්දගන. මේ සිංගමන්‍ය අධමින් ඉන්නවා එතකට මේ තැනැත්තිය දැක්කහම ඕයාලටත් දුක හිතෙන වනේ මංවගේම නේද මංවගේම ස්කෝලයන්න කෙනෙක් හැබැයි දඩත්‍රතාව නිසා මේ සමාජය තින ගැටලු නිසා මෙයාට පාසල්යන්න බැහැනේද කන්න නැතුව ඇති ගොඩා කියඩඇරි වෙලා හරිීම පව් කියල ඔන්න ගොඩක් දුකහිතන. ගෙතර ගිහිල්ලත් තෝක මතක් වෙනවා අම්මත් එක්කත් මේ ගැන කියෙන ඇයි අම් මෙහෙම බෙලාතිීන් ඔය සිතුවිල්ලම නිතර නිත්‍ර කල්ප නට නොඔන්න අයිතකොටේ දැරියගෙන ආලට කවිසිතුවිල්ලක් පහල වෙන්න පුළවා. හරිද ඉහෙ මග මොකද හොඳටම හදවත කම්පනයට පත්වනානේ හරි දෝක මේ දුකහිදන දෙයක් වගේම සතුරධනවන දේකුත් වෙන්න පොළුවවා. පරිසරේ තිබෙන නැතම් කොරුල්ලග කොරලු අසිරිය දැකළ වෙන්න පුොළවා ගංගාවක් දිහැ බලල දියල්ක් තිහැ බලලවන මේ විදිහටඒට ආසවිදිලා නැගෙන ආස්වාදමත පවිනිර්මාණය කරන්න පුොළවා. හරි ඉනඟට නැතුලින්. ඔන්න පොතේ මේ කවි නිර්මාණය කරන්න එක පාටම කවි නිර්මාණය කරන්න බැහැල. හලද නිවසට වෙලා කාලය ගත්ත කිරීමෙන් කවි නිර්මාණය කිරීම සඳහා කවිසිතු විලි පහල වෙන්න නැහැඩු හලි අත්්දැකම් පහළ වෙන්න. එහෙම නැතුව කවිසිතු විනිි අක්කළ ටික්ටොක් කරන හැටි බලං හිටියට අක්කළගි ටික්ටොක්වොලට සබන්ධ වනාාට නේද. අක්කළ අල්ල පෙස්බුක් යන හැටි බලං හිටියට ඉන්තනෙෙන්ට් එකේ නේද උඩහට පහලට නේද සැරිසරුවට කවිසතු විලි පහළ වෙන්න. අමකද වෙන්නඕනි අපි සවබාද හමත්තිික සංසමී සංවේදීවෙන්නඕන අපි සවබාද හමදිහැ බලන්නොන ඉරපායන්නේ කොහොමද නේද ඉරබැහැගෙන යන්නේ කොහොමද ඒ වගේම හන්ද පායන්න කොහොමද නේද තරු බැබලනෙ හැටිමේ කිදීන පූරු බව දැක් මෙදන්න දැන ගන්නඕනි දැනෙන් ඕනේ විදිින්න්න ඕනි හෙමනැත්තුව හන්ඳ පායාග හන්ද දි හැනකට අම්මූ පිනිිබානාව පිනිිබාන ඇතුලොට අන්නඕනි කියලා යාට නෑ නේද ඉරපානකට අම්මෝතාම නිදිමතයි නිදාගන්න ඕනි කියලා නිදාගත් එමහනය නවද නෑ නද එවදි හැ බලන්න ඕනේ එතකොට තමයි පත්තේ කවිනිර්මාණය කිරීමට හැකියාවක් ලැබි. හරි දැන් ඔන්න කවි නිර්මාණය කරන්න කියලා කියනොකොට අනෙන්මට කවිනිර්මාණය කරන්න බෑ මට තේරෙන්නේ මටට බෑ බෑ බැරි බැරිියාව කියනවාක ඩක් කියෙලාවට නේද සමහරක්වය දොළපුතා. එහෙම වෙන්නේ එකොල්ලෝ. වි නිර්මාණය කරන්න අවශ්‍ය හේතු සකසාගන නැතිනිසා. මොනවදහහිනං කවි හොඳින් නිර්මාණය කරන්න කරන්නඕනේ නේද අපිපුත්තේ විනෝද චාරිකාවක් ගයාට පස්සේ නේද හැම දිස්සම ෆොටෝ ගන්න ෆොටෝ ගන්න්න ඉவ்වර යන්නේ සෙල්පි ගහනව ගහනව ඉවරයන්නන්නේ ඒ කාර පියවී ඇසින් මිඳින්න තින සුදරත්වය විදිින්නේ ඒව චායාරූප ගත කරගන්න තමයි පුදුමාකාර වෙහෙසක් පනිශ්්‍රමයක් දාරන්නේ නේද අපි මොහුදු වැල්ලකට ගිහා මේ රල්ල බිදනහට හුම් කන්දීන්න ඕනේ ගංගහාවක්ගාවට ගිහාම මේ චලය ගලන්න හැට්ටි නේදාව පඳුරුවල පඳුරුව කොහොමද තියන්නේ ක්ෂාක ගස් කොලන්නේද සතුංගි ක්‍රියයාාකාරකාම්. ඒ වගේම වනන්තරේ ගහ කොළවල සන්න රිත්ම ඒ හඬට ඇවු කන්දෙන්ඩෝල. ඒ වගේම ජෙදරරින්න නංග මල්ලීත් එක්ක හැමතිස්සම වලිදා ගන්න ඇතුව දම්බර කර ගන්න ඇතු ඒාව කොනිත් අන්න නැතු එඇත්තක රඩු කරන්න ඇතු වනේද ගොල්ල ආදරින් ඉන්න ඕන සෙරල්ලං කරන්න ඕො ෙන.ඒ ෙදර අම්මට තාත්තර සහෝදර සහෝදර අන්ඩ සී අටාච්චිට. සංවීදී වෙන්නු ඒයාගේ කදන්දරහාගන්න ඕනේ නේද සම්හර වෙලාවට යාලට වෙලාවක් නැති වෙන්න පුළුවන්නමොත් ඉඩ ලැබන වෙලාවටඒයාලගේ සනහසර සංවේදී වෙන්න ොහිමනැත්ත අපි හරියාලට ආදරේ සෙනෙහස පාන්න ඕනේ හනිද තවට නිවසේ සුටතල් සතෙක්කින්නවනම් ඌට පයිම් පාරවල් දෙන්නේ නැතුව. නේද ඌගමි පූසවහෙම පුද්බෝලයක් කරන්න ඇතුව නේ ඩ්ඩිසිංන් වන්න පාරවල් දෙන්න නැතුව. සුරතලාට තාදරේ කරන්න න්නේ දෙ සෙනිහස පාන්නුනනි එත්තකොට තමයිපතේ මේ ගෙවත්තේ සැරිසන්න සතුන් සමහරවලාට ගෙවත්තට එන්නෙ මොන සතාද කියලවත් දැකල නැගේ ඇතුළට සතයිනකන් සමහරලාට දන්නතිවෙන්න පුළුවනි. ඉහෙමනැතුව. යා වට තිීන දේවල් වලට ේතකොට නි රීක්ෂණය කර නනි ම ස්ලිමත්ති ෙන් ඉන්නඕනි තකොට තමයිපපුතේ ක විසිතු විලි පහලවෙන්නේ බලන්නකො දැම් ේශේ චන්ද්‍රරත් මාාව සිංහමහතා. තමන්ගේ සුරතල් දියනයගේ සිනාව දැකලා, ඒත් සිනාවේ මුළු ලෝබම පිබි දෙෙන ආකාරේ. ප්‍රබෝධ මත්්‍යනාකාරය අර පරිසරයාාවට තින සුන්තරත්ව ඇත්තිික හරි ලස්සරට කිය්‍යාපෑවා. හනිද හරි කොහොමද කියාපෑවේ කියන්න බලන්න ඊළඟට . ஆ எனனாම් புத்த அ අපட මේ சினா குமரிக்கන கபிපන්ந்தය தொடடினுுත් පැහැදිලலிியුණ නේද சේචන්දරධනமானනවසිංහ මහතා. නේද ந முொன்ன තரம்ම් படிசරயாத்தைக்க சන්வேදී වෙலாது කියලා. නதாමீன் அட சந்தேலி என்னහ குமதுமல் ம் பாட்டின் வබலனாබ லு சந்தேல தவறගෙන கிரி பாட்டிந்தரிச கி செල් ගபගෙන ண කண்ண. நெலும் அල්பி බந்தනහட்டி ெலම් கொොළමතර யබந்து செல்லாம் කරන්නහட்டி. ේද හරි அසண்ட කவியா வணா කல்ல තිබබ නේද தேව සුන්දර ස්වභාදහමේ තියෙන අසිරිය ගැන කවියවන්නා කරන්නේ තමන්ගේ දුව. හන දකමින් අ සිනාවත් එක්ක නටමින් ඉන්න නේද සිනාවත්තක බැඳිලතිෙන ආකාරය දැකීමෙන් ඒ මිහිරි හැඟීමම් දැකීමෙන් තමයි එතකොට කවිපල ලස්සන්ට රසවත් කල්ලා තිබබේ. නේද සුන්දර සවභාදහම කවයක් කොහොමද වඩනා කරලා තිෙබේ. තම දියනියන්, ඊන දකමින් සිනාකුමඩිය සගමකර නටමින් සිටනු දැකීමෙන්. දැීමල්ලද මෙහිි හැඟීමෙන් තමයි මේ කවිපෙල්ල ර්නා කල තිබොුණ හරි ඒළඟට කියන්න බලන්න? ඒවගේ පුදේ අපි කවිදැන් නිර්මාණය කරන්න ඕනේ අපේ කවි නිර්මාණය කරන්නකොට මේ ඒවගේ මේවා රස විදීමේදේ ඒක අරත්ථය රසවත් පෙන්ඩෝනේ. ඒවගේම ශබ්දේදේ අරත්තයට ගැලපෙන විදිහට අපි රසවත්ව යොදන්න වග බලාගන්න ඕනේ. අපි ර කවි තමයි නිර්මාණය කරන්න නිස්සෙල්ල අපඒක විඳින් ඩෝනේ අපිට රස්සයක් තියෙන් ඕනේ හැලේද එන ලස්සවත් කවි නිර්මාණය කරන්න ඕනේ තකොට ඒ කවි නිර්මාණය කරන්න එක පාට්ටම හැකියාවක් නැබෙන වැරදි වැඩදිහරි පුළලුවන් ப்பிக்கறண்ணோாள். அதாப்பி நிර්ட்மானேருப்பு கவிிய இலங்க அவச ப கூட தவாப்பிடிடைே அடுபாடு பேணும். அப்பி தவா வச்சனயா அதலாம். உொ சத்தியா த்தர ஒய்விதிයට அ அවசானே லசன கவியா நிර්மானய வேனவா. அ ஏ இந்தந்த தம பொலவாங ஹெட்டியடி செல்லாம பொட்டுபட்டு பொடுது புகனு வேண்டோனே. அனனைதை இவக நிரந்தரேம கவி நிர்மானேக்ண்ணக்න්න வாளட்டත් லசன கவி நிර්மானேக்றන්න பொலவாம் கவது அடி உந்த காவியைக்கொண்ட கிமிதியா. දෙන්න පොළුව හනිද හරි එහෙනම් ඊළඟට අපිට තියෙනවා ඔබේ අදදැකීම මගෙන් අන්නයටත් ලස විදින්න ලස්සන කවි නිර්මාණය කරන්න තියෙනවා ප්‍රායෝගික අභ්‍යාසයයටතේ නිකිිත අභ්‍යාසියටතිය අපි බල මුහිනන් දැම් මොනවාද කරන්න තියෙන්න්න කියලා. ඔබ කැමැති ලෙස නිර්මාණය කරගල් පදයොදා පහත කවි සම්පූර්ණ කරන්න කියලා පැන්සලක් අතරගන්න. ඔන්න පුතේ මේව ඉස්සෙල්ලාම මංවාලට සම්පන්න කරන්න ම මේ සම්පන්න කරපු කවි පෙන්න්නනවා. හනිද ඒ ඇසුරින් ඔයාල මේව පුරව ඕේ පැන්සලෙන් පෙළපොති. ගෙදරෙදී ඔයානතනියම නිර්මාණය කරලා එකක් ්‍යවන්නුවේ. දැන් කවි නිර්මාණය කරන්න එක පාටවිනාලි පහින්දහයම්බෑන කර කාලයෝනිෙ හිතන්ඩෝනි නේ දෙක පාටම රචනාවක් ලියනව වගේ ලියාගන ලියාගෙනයන්න බැන්. කවි නිර්මාණය කරනකොට ටිකක් හොඳට හිතන්න ඕන වෙලාවා වශ්‍ය වෙනවා එහෙනම් මං ඉස්සෙල්ලාම නිර්මාණය කරපු කවි පෙන්න්නන්නං ඊට පස්සවාලා එටික පිටපත් කළ තනියෙන් නිර්මාණය කරලායි වන්නත් ඕනේ පොතේ දැල්ියයා ගන්න ටි දියන පොතේ ලියලේ ව්ඩත් ඕනි උ පැන්සලක් කල් අරගෙන පැන්සනක්කාලාම් පෙන පොත්තේ. කාර සම්පෝර්ණ කරන්න මලක මලක් පෙපුුණු වගක් කෞුද කියන්නවා මනවට බඹුරුුවවි පැණිබී යනවා සොවඳ ූරණවා ගීත කියනවා කැමති පදයක් යොදල සම්පූර්ණ කරගන්න. හරිපුත එදැ මෙතන තියෙනෙන්කුල් ඩියාගන්න ගෙදරද මේ මෙතන තියනේව නැත්තුව වෙන පදයක් යොදලත් නිර්මාණය කරගන නෝත්. ඕ හරිපුත්තේ හදදලා ග්‍රෝප් එකට දාන්නේ ඕ යාලට පුළුවන් ඔන්නන් ඒ හදන කවිය නිර්මාණය කරලා එකකට ගැලපෙන්න පින්තූරයක් කලවලේ වන්න පුළුවන් චිත්‍රයක් අනින්න පුළුවන් කැමති නම් විතරය එක කරන්න ඕනේ හැබැ කවිය නිර්මාණය කරල වන එක නිවාාටයයි හැනිද. අලියගන්න කො මේක ලියන පොතෙත් පිට පත් කරන්න ඕනේ ඔයාල හදන කවිය එබන්න ඕනේ පෙළපොත්තේ ඉතරොටික මේ ලියන පොතේ සම්පෝර්ණෙන්ඩ අන්න ඕනේ දැන් පෙළපොත්තය යාලට අර හිස්තැනන්ට තියෙනගොටස පමණයිල යන්නවා මේක ගැලපෙන් වාල මෙතන වෙනස් කළ ලියන්න පුළුවන්ය ටින්ටීන්ටින් ලීන්ටාංචු ටින්ටීන්ටින්ටිටටිඒ වගේ ගැලපෙන්න ලියන්න පුළුවන්ය මේ අඩු කරලා වෙනස් කරලා කැමැතිනල් ලියන්න ගැටලුවක් නෑ. බලගේ නිර්මාණාත්මක හැකියාව මත ලස්සන්ට ලියන්න පුළුවන් ඔයා නහද්‍යනේවා නැත්තන් ඔයාලා විසින් නිර්මාණය කන ලද්ද කවි තමනිසින්ම නිර්මාණය කරපු කවි කියලා මාතෘකාව කියියලා මේ එවන්න එම් නැත්තං ඒක ඡායරූප මේ අලෝලයි වන්න පුළුවන් පින්තූරා ලෝල ත්‍ර මාන්තෘකාව ලියලේවන්න මා විසින් නිර්මාණය කර කවි කියලා ඒළඟට මේ විදිහටම නෙවේ යාලට මීට වඩා ලස්සන්ට නිර්මාණය කරන්න පුළුවන්. රැදමී පැටියෝ ඔයා ඔත්තන මොකද කරන්නේ අපේ අම්මා ඥ අප අම්මා ඥාව් කියන හඬයි එහෙන්නේ කවුඩු විදිහටද දැම්මේ අප අම්මා කියන්නේ දැමේ කවුරු කියනව වගේද මේ පූස් ලොකුවෙක්කනෙද පැටියෙක්ද. ඕ පූස් පැටියක්නේ එද මේ පැටියෝ ඔයා ඔත්තන මොකද කරන්නේ අපේ අම්මා ඥාව කියන හඬයහෙන්නේ පුරුපුරුගා පූසම්ම එනවඇහෙන්නේ නේද. ඔන්නම් ඉක්මනිින්ම දුවන්න ඇතුව ඔබ මොකද කරන්නේ මේ දොයිවිදිටගොල්ලො යාලත් හිදිල ලස්සන්ට නිර්මාණි කළ එවන්නේ. බට්ටිච්ඡා ගහමුදුනේ දෙමලිච්ඡා දොරායිනේ. පොල් කිච්ඡා මිදුලුකොනේ හැංගිච්ඡා එන්නානේ. තම් බට්ටිච්චා ගහමුදු නේ දෙමිලිච්චා දොරයිනේ පොල් කිච්චා මිදුලකොනේ රොඩු පුච්චා වැට අයිනේ. විදිහට ලස්සන්ට අනුප්‍රාසර් නැකෙන ආකාරෙන් ඒ වගේම ශබ්දරස්සයකුත් මතුවන විදිහට හදන්න පුළුවන් හනිද එලි වැටගලපල දෙගෙන ගත්ත කාව්‍ය උපක්‍රම කවි හදනකට පාවිච්චිර ඕ. ඊඟට පොතේ තින විදිහට ලියාගන්න. රන්මැලිසෑ රැස්කිරණයි කලාවවේ දිය දහරයි. දළතා හිමි රකවරණයි සිරි මහබෝ බුදු සිසිලායි. එහෙමනැත්තම් රන් මැලිසෑ රැස්කිරණයි කලාවැවේ දිය දහරයි දළදාහිමි රැකවරණයි අපේ රටට කිරෙවුතුරයි. කැමදියකා නිර්මාණය කරන්න. ද අවස්සල කිරි උතුරන් නැති උනත් ඉතින් කිරි උත්තරාව වගේ ලියන්න හරිද කවදා හරි දවස්සක කිරි උතුරයිනිනේ ද අපිහෙම හිත්න ලියා හරි හොඳයිපුතේ ඉළඟටවියට යමු එට බොද්ධෝ මාල් රත්තට රත්තායි කජු පොහොලන් සුවඳ හමයි කොහෝ කොහෝ කියයි සිංහනවුරුදු ළඟයි නැත්තං නවා අවුරුදු සිරිය දැනේ එවිදිර ලියන්න පුළුවන් කොහා කොහෝ කොහෝ කියයි නව අවුරුදු සිරිය දැනේ නැත නව අවුරුදු සිරිය දැනේ යා යන්න මවසන් කරන්න පුලොන නවාවුරුද්දු සිරිය දැනේ හොහැම ඒ රිත්ම ්‍රරිත්මට කැලපෙන්නත් තොන වැඩි වචන ගානත් දාන්නත් බැ කියන් යනකොට ඒ රිත්මයක් තා තාලයක් තින්නත් තොන් වච්චන සමානව ගල්පලදාන් ඒ ළඟට ඉවරයිනේ හරි දැන් එහෙනම් ගෙදරදි ඔටික නිර්මාණය කරන්න ඕනේ. ඊළඟට පුතේ පෙළපොතේ තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. සඳහන් කවීනුසි නිර්මාණය කන ලද ළමා කවි එක්ැස් කර පුංචි කවි පොතා සකසන්. ආනන්දරාජ කරුණ කවයා ස් මහින්ද හිමි කුමානතුග මොනිදස කවයා දැංගිහෙනම් මම මේ අයි නිර්මාණය කරපු කවි. රூප්ප එකට දානවා නිිලීට් කරන්න තෝ අල තියාගන්නෝන් නිද. හිද සුනක් විදිහයට ගත්තො මේතකොට මහින්ද හාමුදුරුවන්ගේ කවි තමයිතියෙන් නැලි යන්න අවශ්‍යනය පාසලේදීකතු කරන්න එන්න කිවත් ඔෝගලන් පුළුවන් හිම් ප්‍රින්ටව් එකක් කරිගන්න මේ රට මගේ නැතන්තිරින් බලල පාසලට ලියාගෙනයන්න පුළන් නිීත් කරන්න ඇතුෝ තියාගන්න මේ රට මගේ රට මායිපදුනු රට හෙදෙන වැඩෙන රට මගේම මවුරට කාගෙ නිර්මාණයන්ද මේ මහින්ද හාමුදුරුවන්ගේ නිර්මාණය. ඉළට මොනිසිරිපා සිවිමින්නේ සම්මුනල ගිරි පෙදසින්නේ මද සුළඟයි මේන්නේ මගේ පුතා නිදයන්නේ. දඩුනැඩ විල්ලෙවත් දාජාතික ොටිල්ල පොත්තේ අන්තරගත්ත මහින්ද හාමුතුරුවන්ගේ කවි පෙලා වචනා කරපු. වටේම මහ මුොහුදයි සේතල සුලන් විහිදයි දකිනාහි පොබ දයි දෙවියලෝකය මීට පරදයිතවර මීන්ත් මහින්ද හාමුත්‍රාන්ගේ නිර්මාණ. දවාලටත් පුළුවන් මේ කවින්ගේ නිර්මාණ හම්මු හම එකතු කරලා මේද ෆයිල් එක දාල ලස්සට එකතු කරලා නම ගහල ඒ කවි තියාගන්න එතකොට ඒවා කියවන්න බලන්න ඉතුළින් තමයියාලටත් ලස්සන කවි නිර්මාණය කරන්න පුළුවම වෙන්නට පහත සඳහා මාතෘකාවලට කවි දෙක බැගි නිර්මාණය කරලා එවන්න ඕනේ ගෙදලද පරිගණකේ අපි පැන්සෙන් ඩියාගම පරිගෙනකය ගැන මෙතන දියන්න ගන්න ඉඩ තියෙනනෙ පැන්සලක්ගන්න අපි දැම් පරිගන්නකය ගැන මෙහෙම හදමු දෙයාගන්නකො පරිගණකය අද ඔබ නිසා පැත්තකින් ලියගන්න පරිගණකයා අද ඔබ නිසා මුළු ලොවයික් මන් වෙලා

දියුණුවට උදව්වක් වෙලා දුවි පඩිගනකය අද ඔබ නිසා මුළු ලොවයි මන්වෙලා නැන පහන්දල් වෙලා දියුණුුවරුකුලක් වෙලා අශ්වින්දී කියන බලනුලියාගත්ත එක.

නොම හොඳනෑ එම ක්‍රියා ඒ වගේ ක්‍රියා කරන්න හොඳනෑ කියෙනෙක නොම හොඳ නෑ එම ක්‍රියා සිතට ගන්න එය සදා සිතට ගන්න එය සදා දෙක බැගන්නේද කියන්නේ. හ ஒන්න ஆය කියන්න පුළුවන් අපගේ කාලය නොම අවා බොහුමක් වැඩட்டு කලා දයිනිக்க වැ கடிනம் කලා පடிගனக்கය අප மிதுரைෙක් වෙலாம்.නි பலවිනිමකක්දිකිව පරිගණக்கයද ඔබනිසා முலுலොவை மண்වෙලා நிென පහන්ந்தල්வලා දියුණුවருக்குளක්වෙලා. நேது ඇத்த மு நும்பை எதவலா கரத்தி நடக்க வேடமேதா. நொமு உொந்தனே எமற்றரியா சித்தட்டகන්නේே சதா. அது மே கவில் துன்ன உදவக் வி்ட்டுோவாளட நிර්மானேக்றான நமத் தனிம் நிர்மானேக்கறண்ணோனே. அனிது வதை மன்றுமானேக்குருப்போானே மட்டப்படால் அஸ்சந்த நிர்மானேக்கற என்னோு அனிவாரமமாலட்ட பொலவாம் மட்டவடாால் அஸ்சந்த நிர்மானேக்றන්නේ. ஆகிந்த வெலாவாரகன நசண்ட நிර්மானேக்கலாம் பொலுவண்ணம் பின் தூரைக்குத் தளவல. වන්නේ හරි ඊළඟට කෞදීයා සුරතලා අමිහෙමටියාගනක සුරතලා මගේ සුරතල් බලු පැටියා මගේ සුරතල් බලු පැටියා ඔන්න අශ්විින්දිිට හෙම පුුවන් බලු පැටිය ගැන මතක් කරගෙන කවි නිර්මාණය කරන ළඟ තියාගෙනම මේ සුඩින් තියාගෙනමනි නිර්මාණය කරහන්න පුළුව

යා මගේ ආයි කියනව කොහුමත් මගේ සොරතල් බලු පැටියා ගෙතර සිටින හරි දඟයා මාලුකන්න හරි රොසියා මගේ ආදර බලු පැටියට මගේ කෑදර බලු පැටිය ආදරදාමන පවුනක ඇදර දැම්මත් අපි ආදර කියලදාමඔය හනියාගන්න මගේයාදර බලු පැටියා. මගේයාදර බලු පැටියා. ඔන මං ආයි කියනවා මගිසුරතල් බලු පැටියා ගෙදර සිටින හඩි දඟයා. මානුකන්න හඩි රුසියා මගේ ආදර බලු පැටියා. දවකවයක් ලියා ගම සුරතලාට පැන්සිරෙන්ඩියාගන්න. නිතරම මාවට දැවටෙනවා. හරි නැවත කියන්නහ. ම කියන බලන මෙස්සරණි කලින් කවිය. හරි හොඳයි පුතේ ඉළඟ කවිය දෙයාගන්න නිතරම මාවට දැවටෙනවා. නිතරම මාවට දැවටෙනවා. ගෙදර නැතිවුණ හාම මොකද හිතෙන් යියුට දුප්‍ර හිතෙනවනේ දාහෙනල් ලියාගන්න මා නැතිවිට දුක්පෙනවා මා නැතිවිට දුක් වෙනවා නිතරම මාවට දැවටෙනවා මා නැතිවිට දුක් වෙනවා නිතරමමා වට දැවටෙනවා මා නැති විටදුක් වෙනවා මග සුරතන් බලු පැටියා මග සුරතන් බලු පැටියා පුංචි වුනත් හරි හපන පුංචිවුනත් හඩ හපනා හපන් කියනමකක්ද ලමයි හපන් කිය දක්ෂයින දක්ෂයි කිය හරි හපන මගේ පුතා හරි හපන කියනමොකක්ද දඟයිද නෑ දක්ෂයින මගේ පුතා හරිම දක්ෂයි කියන්නේෙද හපන උපනගේ පත්තරයෙකුත් තියෙන නේද හපනා හරි හන් නෙද හනනේද දක්ෂය ම හරි නිතරමමාවට දැවටෙනවා මානැති විට දුක්පෙනවා මගේ සුරතල් බලු පැටිය පුංචි වුනත් හරි හපන පුංචි වුනන්ත් හරි හපන හරි හපනා හරි හොඳයිපුතේ හෙනම්මං ගෙදරවැල ටික මතා කරන්න ඔන්න හොඳී අහගන්න කලාස් දවසට කලින් ගෙදරවැඩටිකේ වන්න ඕ. හනිද කලාස් දවස කවදද අපේ. ள குத்தாளேக்காමத்தே கிாசிதாச கது சி.නි சி குலாாதට கலி எண்ணோனே වැதிட்ட.டி குடாதට කலி எන්නේ. එක லிகி த්‍යயாசிටිக்க பெළபොத்தே පිட்டபත් කறන්න பன்சரலியாக த பிිட்டபත්க்கல்ல යාள திய நிර්மானே කறலாம் හිஸ்தம்ம்பு ரோப்பு கவிட்டிக்க மட்டேவானு நிவத்த யாளத் කන්න. இ அங்கட்ட ராயோகி கப்්‍යயாசிட்டத்தை. එකට මං එවන පිරිිතුරු ඒව පරිසංකල තියාගන්න ඊළඟට මෙන්නමයි දෙවැනි ප්‍රශ්නය කළන්න නෝයි. ඔටික තමයි ගෙදර වැඩ. දෙැන් එහිෙනම් ප්‍රශ්නයක් තියනවනං අහන්න බලන්න නෑ සකස් කරන්න ඕ නෑ පුතේ එකතු කරලා තියාගන්න හනිද එක මං එවන ටික පරිසංකල තියාගන්නඕ එටික තියාගන්න හදන්නෝ. පුතේ පහත සඳහන් මාතෘකාවලටිකිව් හම සියලු මාතෘකාවලටලියන්න ඕනෙ කවි දෙක බැගින් පුළුවන්න්නම් පින්තුර අලවන්න හරි තිසුමි ැද හරිඒ නඟට මේ මෙත්සරණ හරි එහම් පුතේ හොඳ පුතාල වගේ හැමෝම වැඩ ික කරලා සිකුඩාදට කලින් මටවන්න ඕනේ හරිද ආවැඩ ටික් කරන්ගෙන් කියනම් හැමෝම හෙමන් පරිස්සලන්න හැමෝට මයි බෝවන් ටෙනුවන් සරණයි